අද අරගලයේ නියමුවත් එක්ක එකතු වෙලා මේ රටේ විදුලි පාරිභෝගිකයන් පාරට බහැලා තියෙනවා ලංකාවේ ජනතාවගේ ඒක පුද්ගල ආදායම ගත්තොත් රුපියල් 60000ක් වගේ තමයි මාසෙක තියෙන්නේ. හැබැයි අපි සත්‍ය ලෙසම දන්නවා මේ රටේ පුද්ගලයෙක්ගේ මාසික ආදායම රුපියල් 20000ටත් අඩුයි. එතකොට ජනවාරි පළවෙනිදා ඉඳලා ලයිට් බිල වැඩි කරන්න යනවා අනීතික ලෙස අසාධාරණ ලෙස කූර ලෙස නීතියට පිටින්. ඉතින් ඒ අනුව ඊට පස්සේ රුපියල් 10000ක් 15000ක් ලයිට් බිලක් මේ රටේ සීලුම් පාරිභෝගිකයට ගෙවන්න සිදු වෙනවා. ඒකින්ද අපි මේක කිව්වා මේක අනීතිකයි මේක අසාධාරණයි මේක ක්‍රූරයි කියලා. මොකද පණතේ තියෙනවා කොහොමද විදුලි බිල වැඩි කරන්න ඕන කියලා. එහෙම පණතක් භාවිතා නොකර තමයි මේ වැඩි කරන්න යන්නේ. ඒකින්ද අපි කියනවා ලක්ෂ 60ක් විදුලි පාරිභෝගිකය මේ රටේ ඉන්නවා ඍජු පාරිභෝගිකයෝ. ඊට පස්සේ විදුලි පාවිච්චි කරන ඉන්නවා 2 කෝටියකට වැඩිය. අපි විදුලි බලයම දින කියනවා පුළුවන් නම් වැඩි කරලා පෙන්වන්න ජනවාරි පළවෙනිදා ඉඳලා මේක වැඩි කරන්න යන්නේ. පුළුවන් නම් කරලා පෙන්වන්න ජුනි ආයි ජුනි මාසයක් වැඩි කරන්න යනවා. පුළුවන් නම් කරලා පෙන්වන්න අනීතිකව අපි ඊගව සතිය අධිකරණයට යනවා. දරු අධිකරණයේ අවධානය යොමු කරනවා. ඒ වගේම තමයි 2 කෝටියකට වැඩිය ජනතාව පාරිභෝගිකයෝ අපි පාරට බස්සනවා මේ අසාධාරණ අනීතික කූර විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව. ඒ හින්දා අපි විදුලි පාරිභෝගිකයන්ට කියනවා තමනුත් තමන්ගේ මේ විදුලි බිල වැඩිවීම සඳහා ගත හැකි සීලු ක්‍රියාමාර්ග ගන්න. සිවිල් සංවිධානවලටත් අපි කියනවා මේ රටේ සීලු දේශපාලකයන්ටත් කියනවා වහාම මේ අනීතික අසාධාරණ කූර විදුලි ගාසු සංශෝධනය වහාම නවත්තන්න. මේ රටේ පාරිභෝගිකයට තවත් ජීවත් වෙන්න බෑ මේ තියෙන ප්‍රශ්නත් එක්ක. බොහොම ස්තුතියි. අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලයකට අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්.